ජනාධිපතිවරයා කටයුතු කරලා තියෙන්නේ ව්‍යවස්ථාන කූලව නීතිමය වශයෙන්. ඒක පාර්ලිමේන්තුවට අභියෝගයකට ලක් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ යටතේ බොහොම පැහැදිලිව තියෙනවා, විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් අගමැතිවරයාට හෝ ඇමතිවරුන්ට මොන ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන එක. එතකොට අද පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ ඒ ස්ථාවර නියෝගය යටතේ යන්නේ නැතුව සුමන්දිරන් මන්ත්‍රීතුමා TNA-ගේ මන්ත්‍රීවරයා නැගිටලා යෝජනාවක් ඉදිරිපත් කරලා ස්ථාවර නියෝග අත්හිටවන්න. එතකොට ඒ ස්ථාවර නියෝග අත්හිටවීමත් සමගම ජනතා විමුක්ති පෙරමුණේ අනුගමා දිසානායක මහත්මයා නැගිටලා මන්ත්‍රීතුමා නැගිටලා විශ්වාස භංග යෝජනාවක් පිළිබඳව සඳහනක් කරා. ඊට පස්සේ අපි දැක්කා විජිත හේරත් මන්ත්‍රීතුමා ඒ විශ්වාස භංග යෝජනාව ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ඔක්කොමලගේ ඉස්සරහ පිට බාර දෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම නෙවෙයි වෙන්නේ. විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට බාර දුන්නට පස්සේ ඒක න්‍යාය පුස්තකයට ඇතුල් වෙන්න ඕනේ දවස් 5ක නෝටිස් ඇතිව. එතකොට න්‍යාය පුස්තකයේ තිබ්බට පස්සේ තමයි පක්ෂනායකයෝ තීරණය කරන්නේ ඒ විශ්වාස භංග යෝජනාව කවදද ගන්නෙ කියලා. පක්ෂනායකයෝ ඒ දිනයක් නියම කරාට පස්සේ ඒ න්‍යාය පුස්තකයේ තියෙන විශ්වාස භංග යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුල් වෙනවා. එතකොට අද න්‍යාය පත්‍රයේ විශ්වාස භංග යෝජනාවක් ගැන තිබ්බේ නෑ. අද න්‍යාය පත්‍රයේ අයිටම් දෙකයි තිබ්බේ. එකක් ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය දැනුම් දීම, ඊළඟට පාර්ලිමේන්තුව කල්තබන යෝජනාවක්.